එක්නම් කාබනික සංයෝගයේ වැඩිපුර ඇමෝනිය සමග ප්‍රතික්‍රියා කර ලැබෙන ඵලය රත් කළ විට වයි ලැබේ. වයි සංයෝගයේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් සමග රත් කළ විට ඇල්කයිල් සයනයිඩයක් උත්පාදනය වේ. පහත සඳහන් ඒ වයින් කුමක් එක්ස් වීමට ඉඩ ඇද්ද? එතකොට මේ දීලා තියෙන පිළිතුරු දිහා බලපුවා අපිට පේනවා මේ දීලා තියෙන පිළිතුරු වල තියෙන සංයෝග අතරින් ඇමෝනිය සමග ප්‍රතික්‍රියා කිරීම සිද්ධ වෙන්නේ පළවෙනි පිළිතුරේ දීලා තියෙන කාබොක්සිලික් අම්ලය සහ දෙවෙනි පිළිතුරේ දීලා තියෙන ක්ලෝරෝ ඇල්කේනේ. එනිසා අපි පළවෙනි සහ දෙවෙනි පිළිතුරට දීලා තියෙන සංයෝග දෙක විතරක් සලකා බැලීම ප්‍රමාණවත් වෙනවා. ඒතර පළවෙනි සංයෝගයේදී දීලා තියෙන ප්‍රොපනොයික් අම්ලය. ප්‍රොපනොයික් අම්ලය ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරවපුවාම ඇමෝනියම් ප්‍රොපනොයේට් හැදෙන්නේ. කාබොක්සිලික් කාණ්ඩයේ තියෙන OH බන්ධනේ විෂම විච්ඡේදනන H ධනායනයක් පිට වෙනවා. ඒ පිට වෙන H ධනායනේ ඇමෝනියා ලබාගෙන ඇමෝනියම් ධනායනය හැදෙනවා. එතකොට හැදෙනවා ඇමෝනියම් ප්‍රොපනොයේට්. ඒ විදිහට ලැබුණු ඵලය රත් කරපුවාමයි වයි ලැබෙන්නේ. එතකොට ඇමෝනියම් ප්‍රොපනොයේට් රත් කරන්න පුළුවන්. ඇමෝනියම් ප්‍රොපනොයේට් රත් කරපුවාම සිද්ධ වෙන්නේ ජලාණුවක් ඉවත් වෙලා ඒමයිඩයක් සෑදීම. එතකොට හැදෙනවා ප්‍රොපනමයිඩ්. එතකොට වයි කියන සංයෝගය ප්‍රොපනමයිඩ් මේ අවස්ථාවට ගැලපෙන්න වයි සංයෝගයේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් සමග රත් කළ විට මේ ලැබුණු ප්‍රොපනමයිඩ් ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් එක රත් කරනවා. එතකොට නයිට්‍රජන් පරමාණු වල බැඳලා තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඒමයිඩ් කාණ්ඩයේ තියෙන ඔක්සිජන් පරමාණුවයි ජලයේ විදිහට ඉවත් වෙනවා. එතකොට ලැබෙන්නේ නයිට්‍රයිල කාණ්ඩයක්. ඉතිරි කාබන් පරමාණු ටිකයි හයිඩ්‍රජන් පරමාණු ටිකයි ඒ විදිහටම පවතිනවා. එතකොට අපිට ලැබිලා තියෙන නයිට්‍රයිලයක් ඉස්සෙල්ලා නයිට්‍රයිල වලට කිව්වේ ඇල්කයිල් සයනයිඩ් කියලා. එතකොට මේ සංයෝගයේ සයනයිඩයක් විදිහට නම් කරන එක වැරදි. සයනයිඩ් අකාබනික සංයෝග, කාබනික සංයෝග නම් කරන්නේ නයිට්‍රයිල විදිහට. එතකොට මේ ප්‍රශ්නේ කියන විදිහට ගැළපෙන පිළිතුර විදිහට නයිට්‍රයිලයක් ලබා දීලා තියෙන්නේ ප්‍රොපනොයික් අම්ලය. එනිසා මේ දීලා තියෙන දත්ත වලට ගැළපෙන සංයෝගය ප්‍රොපනොයික් අම්ලය. එනිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.